Dharma Sevana Vilasai Karunika Pinvatni Ada Vesak Pura Pasalossak Pohoya Davasa Himidiri Udesana Me Dharma Shala Mandireta Ekathu Pahadu Vecha Oyattu Udesana Dharma Deshanawa Shravane Karala Agamika Katayutu Walata Sambandha Vela Den Balaporottu Wanne Tawat Horawaka Kalayak Lauturu Amameni Budrajanan Vahanse Deshana Kota Wadala Bana Padayak Shravane Karanna Sabbadanang Dhammadanang Jinati Me Loke Hema Danayakatama Wada Buduhamduru Age Kale Deshana Kale Dharma Dane Watinawa Kiyala Ehema Dharma Dane Watinna හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මම උදෑසන කාලේ මතක් කළේ ඔබට සකස් කරගත්තු ජීවිතයක් වටිනවා ජීවිතයක් සකස් කරගන්න හුදෙක්ම සද්ධර්ම දේශනාවක්ම තමයි අපට උපකාරී වන්නේ. මේ වෙලාවේ දේශනා කරන ධර්ම දේශනාවත් උදේසන සිහිපත් කර අනුශාසනාවටම තව විවරණයක් හැටියට ඔබට වඩා ජීවිතයට වටින දහම් කාරණා කීපයක්. භාග්‍යතුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩ සිටිය විහාරස්ථානයක් තමයි කොසබෑ නුවර නැත්නම් ඔබ වඩාත් මහලා තියෙන වචනේ තමයි කොසබෑ නුවරට වඩා මොකද්ද? Kosabhan over a kina kiani wachanemukad. Kimbul Kimbul wat nuwara Prasiddha arame aktibuna Yarame namatamai Nigrodharame Mukadharame nama E Nigrodharame kilakian Nigrod Kina wachane singala dhasamukad Eva bodhiyake kataki Hema kiyana wadath therenawada? Nuga Nuga gas Visala washeen thibunu arame tamai Nigrodha arame kiyala kiyanne. Then viharasthanayakata namak thiyenakota boho viharasthana walata yam yam hetu thiyenawa. Pabbata arame kiyala gattot aniwaryenma mohakada arame thiyenne nadda? Parvatayak uda tamai arame pihitla thiyenne. Eka chaitya hari. චෛත්‍ය ආරාමයේ කිව්ව චෛත්‍ය මුල් කරගෙන බෝධිරුක් ආරාමයේ කියලා ගන්නේ ගොඩක් දුරට බෝධින් වහන්සේ මුල් කරගෙන ආරාමයේ හැදුනා. මේ වගේ නිග්‍රෝධ ආරාමයේ බිහි වෙන්නේ නුගගස් මූලික කරගෙන. දැන් වේලුවන ආරාම කියන්නේ ඇයි? ඈ? උණගස් විශාල වශයෙන්ම ඒ ආරාමයේ දක්නට ලැබෙන ඒ නිසා වේලුවන ආරාමය. එහෙමයි සමහර නම් යොදලා තියෙන්නේ. මේ නිග්‍රෝධ ආරාමේ බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ මා අපූර්ව සිද්ධියක් වුණා. සමහර අය ගම්වල ඉන්නවනේ අර මේ වචන කියන එක හොඳක් දන්නේ නැහැ ඔය නාහෙට අහන්නේ නැහැ කියලා. එහෙමයි ඉන්නව නේද? අම්මා තාත්තා කියන දේ අහන්නෙත් නැහැ. ගමේ අයට ගරුසරුවකුත් නැහැ. ඉස්කෝලේට ගියත් එතන විනාශයක් කරගන්නෝ. මගුල් ගෙදරක ගියත් එතන මහ විනාශයක්. මල ගෙදරක ගියත් විනාශයක්. ගමටත් එපා වෙලා රටටත් එපා වෙලා එහෙම චරිත මේ ගම්වල නැහැ. එහෙම ගම්වල තියෙනව ඉන්නව අහලා තියෙනව නේද? එහෙම ඉන්නව. ආන් ඒ වගේ කෙනෙක් නිග්‍රෝධ ආරාමයට ආවා. හිතා ගන්නකො මොන වගේ විදියට හැසිරෙන්නේ නැතිද කියලා. එහෙම තුනුරුවන්ට ගරුසරු කරන්නේ නැති බුදුහාමුදුරන්ට ආදරයක් කරුණාවක් කියලා අල්ප මාත්‍රයකවත් නැති අපේ භාෂාවෙම කියනවා නම් අර නාහෙට අහන්නේ නැහැ කියලා කියන්නේ නේද? එහෙම කිසිම කීකරු කමක් නැති කෙනෙක් භාගතුන් වහන්සේ ළඟට ආවට පස්සේ මොන විදියට හැසිරෙයිද? ඒත් ඒ විදියටම තමයි හැසිරුනේ. ඒකේ වෙනසක් නැහැ. හැබැයි ඇහුව ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මේ හැම තැනම බණ කියනවයි කිය කිය මොනවයි මේ හන්දියක් ගානේ ගයක් ගානේ
පන්සල් ගානේ නගරයක් ගානේ ඇවිද ඇවිද බන කියනවයි කිය මොනවයි ඔය කිය කිය යන්නේ කියලා ඇහුවා. දැන් එහපු භාෂාවෙන් ඔබට තේරෙනවනේ නේ කිසිම ගරුසරුවක් නැතුව මේ පුද්ගලයාගේ නම තමයි දණ්ඩපාණි. මොකද්ද නම? ඕ දණ්ඩක් අතේ තියාගෙන තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් අර එහෙම ඉන්න ස්වභාවයක් තියෙනවනේ. ඒ නිසා දණ්ඩපාණි. කොයි වෙලාවෙත් බරයි. මොන පැත්තටද? මොන පැත්තටද බර? රණ්ඩුවක් ඇදගන්න බරයි. hina වුණත් හරිද වැරදිද? මොකද තමුසේ මාත් එක්ක hina වෙන්නේ කියලා අහනවද නැද්ද? අනිත් පැත්තට අහනවා. ඔරෝගන හිටියත් අහනවා. ඒ දිහා බැලුවත් ඉවරයි. නිකම් පැත්තකට ඉනකොට දැක්කත් ඇති. දැන් ඔබට මේවිල පේනව ඇති එහෙම චිත්‍ර නේද කියනකොට. මේ අහවලාගෙන දෝ මේ කියන්නේ කියලා. ඔව්. දණ්ඩපාණි ගැන කියන්නේ මේ. දණ්ඩපාණි එහෙම කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟටත් ඇවිල්ලා මේ දඩු මුගුරුත් අරගෙන කිසියම් ගරුසරුවක් නැතුව සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමක් දැක්කත් පසක පිහිටවල වැඳලා ඔය ඇත්ත පන්සලට එනකොට රතනම බෝඩ් එකකුත් දාලා තියෙනවා පාවන් ගලවල එහෙමනේ නේද හිස්සසුන් ගලවල බොහොම තැන්පත් ලීලාවෙන් එහෙම එන සිරිතක් තියෙනවා දණ්ඩපාණි එහෙමද නැහැ අර ගෙදර ගමේ ගොඩේ අනිත් අයත් එක්ක කතා කරන විදිහටම ඒ කෝට්ටටම හේතු වෙලා කිසිම කකුලක් පිට කකුලක් තියාගෙන ඔහේ මේ තැන් තැන්වල ගෙවල් ගානේ පන්සල් ගානේ අර මේ ඇවිද ඇවිද බන කියනවා කිය කී මොනවද ඔය කිය කී යන්නේ කියලා ඇහුවා. දැන් සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුණා කොහොමද උත්තර දෙන්නේ? ඊට වෙනස් බුදුහාමුදුරුවෝ. ඒකයි මට කියන්න ඕන. බුදුහාමුදුරුවෝ දණ්ඩපාණිට මෙතෙන්දි දේශනාවක් කරා. ඒ දේශනාවේ නම හරි වටිනවා. දේශනාවේ නම තමයි මදුපිණ්ඩික සූත්‍රය. මොකද නම? මදුපිණ්ඩික සූත්‍රයේ කියලා කියන්නේ මදු කියන්නේ මොනවද පින්වත්නි? පැණිනේ. පැණි කෑල්ලක් කොහෙන් කෑවත් මොන රසේ? කියනකොටත් කටට මොනව ඇවුනන්නේ. ඒ තනම් පැණි රසයි. පැණි කාපුව අපි කවුරු පැණි කාලා තියෙනවද නේද? කිතුල් පැණි ගැන හිතලා බලන්නකෝ කොහෙන් කෑවත් කිතුල් පැණි වතුර දාලා නැත්තම් රසයි. පින්ඩික කියන්නේ කෑල්ල කියන එක කොටස කියන එක. එතකොට මදු පින්ඩික සූත්‍රය කියනකොට දැන් ඔළුවට අදහසක් එන්න ඕන. මේ සූත්‍රේ කොහෙන් ගත්තත් මොන රසය එන්නේ? පැණි රහයි. සමහරුන්ට නම් පැණි රහ නැතුව ඇති. නමුත් ධර්මානුකූලව බැලුවාම මේ සූත්‍රේ මුලින් ගත්තත් මැදින් ගත්තත් අගින් ගත්තත් මේ සූත්‍රේ මොන රහද තියෙන්නේ? ධර්මයේ නැමැති පැණි රහ. වෙන පැණි රහක් නෙවෙයි. ධර්ම දම්මෝසද සමන්නති ඒතම් පිබද වික්කවේ කියලා බුදුහාරෝ තනවත් තැනකදී දේශනා කරනේ ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න කියලා. ආන් ඒ වගේ ධර්ම රසය කොහෙන් ගත්තත් එනවා. මදු පින්ඩික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දණ්ඩපාණිට වාඩි වෙන්න කියලා තැ හිටගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ ස්ථානයෙන් වාලා ඔහෙත් ඔතනින් ඈඳිගන්නේ කියලා ධම්මුද්දේශ කාරණා පහක් උගන්වනවා. කියද්ද ධම්මුද්දේශ කියලා කියන ධර්ම උපදේශ කාරණා කීයක්ද? පහක් උගන්වනවා. ඒ පහෙන්ම බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ තමන් හදාගන්න වැඩපිළිවෙල. කවුරු හදාගන්න වැඩපිළිවෙලේ? තමන් හදාගන්න වැඩපිළිවෙල. දැන් දණ්ඩපාණිට කියලා දෙන්න ඕනේ ඒකනේ. දණ්ඩපාණිගේ හැදිලා නැහැනේ. මම අර උදේ කිව්වේ මොනවද? කායික සංවරයක් නැහැ, වාචසික සංවරයක් නැහැ. ඉතින් මේ දෙකම නැත්තම් අනිවාර්යයෙන්ම යාගේ හිතත් සංවරයක් නැහැ. දැන් දණ්ඩපාණිට භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන් හදාගන්න වැඩපිළිවෙල. ධම්මුද්දේශ කාරණා පහකේ දණ්ඩපාණි මම මේ ගෙවල් ගානේ, පන්සල් ගානේ, හන්දියක් ගානේ, නගරයක් ගානේ, රටවල් ගානේ ඇවිද 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 බණ කියනවයි කියලා වෙන මොනවත් නෙමෙයි දණ්ඩපාණි කියන්නේ. තමන්ගේ ජීවිතේ හදාගන්න පිළිවෙල. ඒක තමයි මම මේ කිය කියන්නේ. ඔහේ කැමතිනම් ඔන්න ඔහෙන් වාඩි වෙලා අහන්න. මිනිස්සයත් වාඩි වුණා. දණ්ඩපාණිගේ දැන් මොකද්ද පෑදෙන්න හදන්නේ? පව වැහිලා මොකද්ද පෑදෙන්න හදන්නේ? පින මෝරන්න හදන්නේ. දණ්ඩපාණි දැන් අහන්න. අහන් ඉන්නවා. පළවෙනි කාරණාව දණ්ඩපාණි මං කාත් එක්කවත් පැටලෙන්න යන කෙනෙක් නෙවෙයි. මං කිසිම කෙනෙක් එක්ක
randu sarwal ඇති කරගන්න කෙනෙක් නෙවෙයි. මං ඉතින් පන්සල් ගානේ, ගෙවල් ගානේ, හන්දියක් ගානේ, නගරයක් ගානේ ඇවිද ඇවිද මම දායකයොන්ටත් කියන්නේ. මගේ අනුගාමික ශ්‍රාවකයොන්ටත් කියන්නේ මං ඔහෙලත් එක රණ්ඩු වෙන්නේ නැහනේ. මං පැටලෙන්න යන්නේ නැහනේ. බුදු අපේ පැටලෙන්න ඕන නම් කාත් එකේ පැටලෙන්න ඕනේ. දේවදත්ත හාමුදුරුවෝ දීපු වදය. එකම පන්සලේ ඉඳලා දේවදත්ත හාමුදුරුවෝ කවුරු වෙන්නේ හැදුවේ? බුදුන් මරා කවුරු වෙන්නද? ඈ? බුද්ධ රාජ්‍යයට රජු වෙන්න. බුද්ධත්වයට පත් වෙන්න. එහෙම මරලා පත් වෙන එකක් නෙවෙයිනේ පින්නතුනි අවබෝධයෙන් මේ තත්ත්වෙට එන්නේ. ඉතින් නොකරපු වදයක් නැහැනේ ඔබට තේරෙනවනේ නේ? සංඝයා බේදත් කළා. ඒ අකුසල කර්මෙ දේවදත්ත හාමුදුරුවෝ කරගත්ත මොකද්ද? පංචානන්තරිය පාප කර්මයන්ගෙන් එකක් නේ සංඝ බේද අකුසලය. අර වර පහක් ඉල්ලලා දිවි ඇතිතෙක් පාංශුකූලික චීවර අඳින්න ඕන, දිවි ඇතිතෙක් නිර්මාංශික, ඒ කියන්නේ කිසිම මස් මාළු වළඳන්න බෑ, දිවි ඇතිතෙක් ගහක් මුලක වැඩ ඉන්න ඕන, දිවි ඇතිතෙක් පිණ්ඩපාතේම යැපෙන්න ඕන. ඉතින් ඕ වගේ වර ඉල්ලුවට පස්සේ බුදුහාමරේක අනුමත කළාද? කැමැති කැමැති භික්ෂුන් වහන්සේලා ඒව අනුගමනය කරාට කමක් නැහැ. හැමෝටම මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමර ප්‍රජාතන්ත්‍රවාදී. දැන් එහෙම කියලා යා කොටසක් මොකක් කරගත්තද? කොටසක් ගලව ගත්තා. සංඝ නැමැති සමූහයෙන් කොටසක් ගලවගෙන එයා ශාස්ත්‍රූ වෙලා එයා වැජබුණා. ඒකෙන් උනේ මොන අකුසලයේද? සංඝ බෙහෙද අකුසලය කරගත්තා. ඊළඟට භාගතුන් වහන්සේ මහමග වඩිනකොට කන්දක් මුදුනේ ඉඳලා මහා ගල් පර්වතයක් අරගෙන මොකක් කරගත්තද? පල්ලෙහාට දාලා භාගතුන් වහන්සේගේ දකුණු ශ්‍රී පාදේ මහා පටැංගිල තුවාලයට ලක් කළා. එහෙම බුදුවරයෙක් ඝාතනය කරන්න බෑ. ස්වභාව ධර්මයේ විසින්ම එක පාරට කළුගල් දෙකක් අහසට පැන නැගිලා ඒ ආපු විශාල ගර් පර්වතය වේගය අඩාල කළා. නමුත් භාගතුන් වහන්සේගෙත් පෙර අකුසල කර්මයක් තිබිලා ඒක විපාකේ විඳින්න ඕන නිසා ගල් පතුරක් අර මහා ගලින් කැඩිලා ඇවිල්ලා දකුණු ශ්‍රී පතුලේ මහා පටැංගිල්ලේ වේගෙන් වැදිලා මොකද උනේ? රෑ එළි වෙනකම්ම වේදනාවෙන් ඉන්න උනා. නිවැරදි ප්‍රතිකාරයක් ගන්න බැරි වුණා. ඒකිනුත් අකුසල කර්මයක් වුණා. රහත් ජීවමාන බුදුපියාණන් වහන්සේ ලේසලවීම ආනන්තරිය පාප කර්මයක්. ඒ නිසා තමයි අදටත් බුදු පිළිමයකටවත් තනි අතින් උස්සන්නේ නැහෙනේ අපේ ඇත්ත නේද? එහෙමයි ඇති. බුදු පිළිම වහන්සේටත් හරි ගෞරවයක් තියෙනවා. බුදු පිළිම වහන්සේ නමක් නාවන්න දෝවණය කරන්න ගියත් සුවඳ පැන් හදලා තමයි ඒවා කරන්නේ. ඒ තරම් ශ්‍රද්ධාවක් ගෞරවයක් උපද ගන්නවා. සමහරු එහෙම කරන්නේ නැහැ. බොහෝ දායකයෙක්ත් එහෙම කරනවා. ඇයි ඒ? මේ අකුසල කර්ම විපාකය හොඳට දන්න නිසා, ධර්මයේ තුල විස්තර කරලා තියෙන නිසා. ඉතින් දණ්ඩපාණී ආන් ඒ වගේ චරිතයක් දණ්ඩපාණීට දේශනා කරනවා, මම කාත් එක්කවත් රණ්ඩු වෙන්නෙත් නැහැ, පැටලෙන්නෙත් නැහැ. මං අනිත් අයටත් කියන්නේ රණ්ඩු වෙන්නේ නැතුව, පැටලෙන්නේ නැතුව ඉන්න කියලා. දැන් භාගතුන් වහන්සේත් සමග එකම ආරාමේ වැඩ හිටිය දේවදත්ත හාමුදුරුවෝ කොච්චර රණ්ඩුවට ආවද? කොහොම තමයි රණ්ඩුවට ආවේ? කොච්චර ප්‍රශ්න ඇති කරගන්න හැදුවද? ඒ කිසි දෙයකට බුදු හාමුදුරුවෝ රණ්ඩු වෙන්න ගියාද? එහෙනම් අද ඔයත්තන්ට මේ දහම නැහැ. මහා ලේගම් ගහවක් බවට පත් වුණා නම් නේද? එහෙම නැහැ. හොඳට මතක තියාගන්න, අපි රණ්ඩු වෙන්නේ පැටලෙන්නේ මාධ්‍ය දෙකක් උපයෝගී කරගෙන. මෙන්න මේ මාධ්‍ය දෙක හොඳට අද කියලා දෙනවා, තේරුම් ගන්න. මොකක්ද මේ මාධ්‍ය දෙක? එක වචනයේ නැමැති මාධ්‍ය. මොකක්ද එක? ඉස්සෙල්ලා දාන්නේ වචනයක්. වචනෙන් තමයි පටන් ගන්න. මොකද්ද මට කිව්වේ කියලා කියාගෙන තමයි අනිත් පැත්ත හැරෙන්නේ. වචනය සැර වුණාම ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? වචනය සැරට ක්‍රියාත්මක වෙනකොටම එයාට උදව්වක් ඕන. මොකද්ද? වටේ පිටේ තියෙනවා. මොකද්ද? පොලු කෑල්ලක්. හරි, මොකද කරන්නේ? අතට ගන්නවා. දපම් මං ඔබට දෙන්න කියලා දැන් පරණ වලියක් මතක් කරගන්නක බලන්න. හොඳයි, ওই දෙකෙන් නෙවෙයිද ඔක ක්‍රියාත්මක වුනේ කියලා දන්නේ නැත්නම් ගමේ උතරේ තිබිච්ච දෙයක්වත් මතක් කරලා බලන්නකෝ. හොඳයි, වචනේ නෙවෙයිද ඉස්සල වුනේ කියලා? ඈ, ඒ වචනේ ඉස්සර වෙලා ඊට පස්සේ දන්නේම නැතිව ආයුධ නිර්මාණය කරගන්න, පුටුවක් හරි මේසයක් හරි මොකක් හරි එකක් අතට අරගෙන කඩලා බිඳලා
ඒකත් අරගෙන ඊළඟට රණ්ඩුවට යනවා. අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ තරහව ඇති වෙනවා. හරිම තරහක්. ඇයි? පලි ගන්නකන් තරහයි. ඒක නිමාවක් නැහැ. ඒ තරහවත් අවසානයේ මොකද වෙන්නේ? දැඩි ద్వේෂයකට යනවා. ඒ දැඩි ద్వේෂය මොකද්ද වෙන්නේ? මට ඒකයි කියලා දෙන්න ඕනේ. ඒ දැඩි ద్వේෂය මොකද්ද වෙන්නේ? මෙරි මෙරි ඉපදි ඉපදි මෙරි මෙරි ඉපදි ඉපදි යන සංසාර ගමනටම අරගෙන යනවා. දේවදත්ත හඳුර එහෙම නෙවෙයිද? අන්තිම ආත්ම භාවේ පටන් ගත කොතනින්ද? කච්ච පුට වෙලෙන්ද මතකයි නේද? සේර වාණිජ ජාතකේ මට කියලා දෙන්න වෙලාව නෙවෙයි තේරෙනවනේ පොඩි කාලේ අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. අර රන්තලියේ කතාව එතනින් පටන් ගත්තේ. අන්තිම ආත්ම භාවේ මස්සිනා වෙලා ඉපදුනේ. ඇයි තමන්ගේ ගිහි කල බිරිඳ කවුද? යසෝදරා. යසෝදරාවගේ මල්ලි කවුද? ඈ දේවදත්. මල්ලි වෙලා පලිගත්තා. යුද ශිල්ප කඩු ශිල්ප ඉගෙන ගන්න කාලේ විවිධ වද හිංසා කළා. ඊළඟට පලිගත්ත කවුරු වෙලාද? මහාන වෙලා ශ්‍රාවකයෙක් බවට පත් වෙලා. තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයෙක් දැන් පැවිදුනාම බුද්ධ පුත්‍රයෙක්නේ. බුද්ධ පුත්‍රයෙක් බවට ශිෂ්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලත් පලිගත්තද නැද්ද? පලිගත්තා. ආරම්භයේ කොතනද? සේර වාණිජ ජාතකය. රණ්ඩුව තරහව පලි ගැනීම ඒ හැම එකක්ම ඒ ආත්ම භාවයට විතරක් නෙවෙයි නිවන් දකින ආත්මයේ දක්වාම නිවන් දකින ආත්මයේ බාධාවක් වන තත්වයට දක්වාම අරගෙන ආවා. අවසාන ප්‍රතිඵලය මොකද්ද? අදත් කොහෙද ඉන්නේ? අදත් දේවදත්ත කොහෙද ඉන්නේ? බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මේ අවුරුද්දට වසර 2566ක්ද කොහෙදෝ වෙනවා. නේද? ඉතින් වසර 2500 ගානකුත් ගිහිලා බුදුහාමුදුරන්ට අදත් අපි මොනවද කරන්නේ? මල් තියලා වඳිනවා. මේ සේරම වෙසක් වුරු මේ ඔක්කොම හදලා තියෙන්නේ මොන පූජාවද? උදේ මං කිව්වේ බුදුහාමුදුරුව වෙනුවෙන්. අද හවස පහන් දල්වන්නේ ඔය ඇත්තෝ ගෙවල් වල නිමෙස්සල මුළු ලෝකෙම කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන්. අද දවසේ දවල් කාලේ කොච්චරනම් බුද්ධ පූජාවන් මේ ලෝකේ තියෙනවද? ඒ කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන්. අද සමස්යාම රාත්‍රියාමේ කොච්චරනම් ධාතු වන්දනා කරනවද? මොනතරම් ගුණ වර්ණනා කරනවද? කවුරු ගැනද? බුදුහාමුදුරුව. කෝ දේවදත්ත හාමුදුරුව වන්දනා කරන කෙනෙක්? කෝ දේවදත්ත හාමුදුරුව ගැන මතක් කරගන්න කෙනෙක්? මතක් කරලා බලන්න. රණ්ඩුවේ ප්‍රතිඵලය මොකද්ද උනේ කියලා? මෛත්‍රියේ ප්‍රතිඵලය මොකද්ද උනේ කියලා? ඒ නිසා මෙරි මෙරි යන සංසාර ගමනත් විනාශ වෙනවා පින්නතුනේ. රණ්ඩු වෙන්න පැටලෙන්න ගියෝතින් මෙරි මෙරි යන ආත්ම භාවයේ දරුවෙක් වෙලා හරි ඉපදිලා පලි ගන්නවා. දැන් සමහර පවුල් වල දැකලා තියෙනවනේ අම්මලාට දසවද දෙන දරුවෝ ඉන්නවද නැද්ද? හරියට දසවද දෙන දරුවෝ ඉන්නෝනේ. සමහර දරුවෝ සමහර අම්මලාට දරුවෝ වද දෙනවා. සමහර දරුවන්ට කවුද වද දෙන්නේ? ඈ අම්මා තාත්තා වද දෙනවා. සමහර බිරින්දෑවරු ඉන්නවා ස්වාමි පුරුෂයන්ට මහා වදයක්. කසාද බැඳගත්ත දවස් ඉඳලා මොකද වෙලා තියෙන්නේ? ජීවිතයක් නෑ විනාශයක් රණ්ඩු සරුවල්මයි. සමහර ස්වාමි පුත්‍රයෝ සමහර බිරින්දෑවරුන්ට මහා වදයක්. මේක බැඳගත්තේ මොකටද කියලා ටික කාලයකට පස්සේ හිතෙන අය ඉන්නවා. බුදු අපේ පෙර කර්මයක් ගේ කර්මේ තමයි. ඒක සංසාරයෙන් අරගෙන ආපු කර්මය. සමහර වෙලාවට තමන්ගේ ඥාතියෙක් වෙලා යාළුවෙක් වෙලා තිරිසං සත්වයක් වෙලා තමන්ගෙන් පලිගන්නවද නැද්ද? ණයෙක් හැපින්නක් වගේ වෙලා ඇවිල්ලා පලිගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔන්න තරහව, ඔන්න වෛරය, ඔන්න ද්වේෂයේ අවසාන ස්වභාවය, දරුණුතම ස්වභාවය මොහොතක් හිතලා බලන්න. ඒ නිසා බුදුහාමුදුරුව අපිට වෙන මොකක්වත් මේ කිව්වේ ජීවිතේ හදාගන්න හැටි. පළවෙනි එක මොකද්ද? පළවෙනි ධර්ම රසය මොකද්ද? ධම්මෝදේශ කාරණාව. මම රණ්ඩු වෙන්නෙත් නැහැ, මම පැටලෙන්න යන්නෙත් නැහැ කාත් එක්කවත්. අනිත් අයටත් කියන්නේ මොකද්ද? ඕගොල්ලොත් කාත් එක්කවත් පැටලෙන්නේ නැතුව, රණ්ඩු වෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ ගෙවල් ගානේ ඇවිද ඇවිද, පන්සල් ගානේ ඇවිද ඇවිද කියන්නේ. බුදු අපේ අපි මේක කොච්චර කියලා තියෙනවද? දෙක. දෙවෙනි ධම්මුද්දේශ කාරණාව තමයි
බුදුහාරු දේශනා කරනවා මම අන් අයගේ අඩුපාඩුකම් හොයන්න යන්නේ නැහැ. අපි ඕකට වචනයක් කියනවනේ ඕපදූපේ කියලා. ඒ වගේ අනුන්ගේ අඩුපාඩුකම් ගැන මං හොයන්න යන්නේ නැහැ. මං ඔබලටත් කියන්නේ අනිත් අයටත් කියන්නේ මොකද්ද? අනිත් අයගේ අඩුපාඩුකම් හොඳ නරක හොයන්න යන්න එපා කියලා. අද මේ සමාජේ වැඩියෙන්ම තියෙන මොකද්ද? තමන් ගැන හොයා ගන්න එකද අනිත් අනුන් ගැන හොයන එකද? බුදු අපේ තමන්ගේ වැරද්දක් පේන්නෙම නැහැ. නිතරම හොයන්නේ කවුරු ගැන? හරියට වටින්නේ නැහැනේ මට මෙහෙම කියන්න. හරියයි හිතන්න එපයි මං කවුද කියලා. අරගොල්ලෝ දැනගන්න එපයි අපි මෙහෙමයි කියලා. ওই වගේ වචන ඇහෙනවද නැද්ද? හොඳයි ඇහෙනවද නැද්ද? මට නම් කවුරු හරි බනිනෝ නම් මට ඊට වැඩිය සනීපයක් නැහැ. ඇයි? ඒක තමයි මගේ මැෂින් එක. බනින කෙනා තමයි මගේ මැෂින් එක. මොන මැෂින් එකේ? දැන් සීනි චෙක් කරන්න මමත් මැෂින් එකක් ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්න ගොඩ දෙනෙක් ගාව මැෂින් නැතිනේ කියන්නේ නැති උනාට. ඒකේ තියෙනවා 100ට කීයද කියලා. ප්‍රෙෂර් චෙක් කරන මැෂින් එකත් ඉස්පිරිතාලේ තියෙනවා. නේද? හදවත චෙක් කරගන්න මැෂිනුත් තියෙනවා. ලෝකේ මැෂින් එකක් නැති එකම දේ තමයි මෛත්‍රිය මනගන්න එකනේ. ඒ උනාට මැෂින් එකක් තියෙනවා. මොකක්ද ඒ මැෂින් එක? යන්ත්‍රය. මොකක්ද ඒ යන්ත්‍රය? තමන්ට බනින අය. තමන්ට හතුරුකම් කරන අය. ඒ බනිනකොට තමන් කිපෙනවනම් ඔන්න තේරෙනව මොකෝ? 100ට බර ගන්නකෙ මෛත්‍රිය පහළ වැටිලා. මෛත්‍රිය බිඳුවයි. කවුරු හරි බැනගෙන බැනගෙනකොට මේව ඇස් රතු වෙලා හීන් දාඩිය දාලා අතපය ඉස්සිලා එනවනම් සමහර කෙනෙකුට බන පොත ඔළුවේ තියන් හිටියත් ඇති වැඩක් නැහැ. නේද? හොඳයි බොරුද? සිල් රෙදි එකක් නෙවෙයි 1000ක් ගත වටේ දවාගෙන හිටියත් ඇති වැඩක් නැහැ. දැන් පෞගිය කාලේ අපි දැක්කනේ. දැන් මේ ගොඩ උඩ හන්දියට ගෑස් ටැංකි වගේක් ආවයි කිව්වොත් එහෙම දුවන අය ඉඳීද නැද්ද? මේ බන ටිකක් දඹල ගහලා බුදු අපේ බණ අහන බැරිය පස්සේ අන ගෑස් ටැංකියක් ඇවිල්ලා ගොඩ උඩ හන්දියට කියලා අපිත් පෙල්ලගෙන ආවේ. නේද? එහෙමයි. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. මේ ජීවිතේ తాවකාලිකයි. මේ හැම දුකක්ම අපිට විඳින්න වෙනවා. මේ මනුස්ස ලෝකෙට ආපු නිසා. ඔයත්තොන්ට මේ ගෑස් නැතුව, කන්න බොන නැතුව, සල්ලි නැතුව දැන් ඕවට ඔච්චර තරහ නම් වෛර නම් ඔය අත්වැරදීමකින් ගිහිලා බල්ලෙක් වෙලා ඉපදුනොත් ඈ බල්ලට තේන්න අපි කොච්චර රහ රහ දේවල් කනවද නේද? 3-5 දාලා අරෝමියක ලජින මොටෝ දාලා බල්ල මොන තරම් කේන්තියෙන් දැද්ද? ඇවිල්ලා බුරනවා කුස්සිය ගාව. අපි ගන්නෙ මොකද්ද? කොස් අරගෙන මොන කර්මයක්ද මෙතෙන්ටත් ඇවිල්ලා තියෙන්නේ කියලා. ලේ වැක්කිරි වැක්කිරි ඇවිල්ලා මස් මාළු කපනවා. අර බල්ල මොකද කරන්නේ? අර පිළිගන්තර මොකද කරන්නේ? ඈ අර කුස්සිය වටේ හට්ටිය වටේ දුව දුව කෑ ගන්න එක කෑල්ලක් දෙනවද? නෑනේ. දැන් මේ වැහි කාලේ මදුරු දැල් හදා ගන්නවා, වැහෙන තැන් තෙමෙන තැන් ආවරණය කර ගන්නවා. අපි බෙඩ් ෂීට් ටික හොඳට හොදලා සීතලට ඒව පොරව ගන්න සකස් කරන බල්ලට මොකෝ වෙලා තියෙන්නේ? බල්ල අර පිළිගන්නේ ඉන්නව රෑට වහිනකොට ඌත් එලවනවා. පළයා යන ගේට්ටු ගාවට ගිනිඳපන් කියලා. අර වැස්සෙ තෙමිතෙන්. හොඳයි එහෙම කරන්නේ නැද්ද? කෝ ගෑස් ටැංකි වලට කෑ ගහනකොගේ එතෙන්දිත් කෑ ගහන්න පුළුවන්ද? බෑනේ. ජීවිතය හදාගන්න. මේ ආත්ම භාවිතරක් හදාගෙන මදි. සසර ගැන හිතන්න මගේ පින්නත්නේ. සසර ගැන හිතනකොට ඔය තරහව වෛරය ටිකෙන් ටික අඩු වෙනවා. දෙයියනේ මේ සසර නිර්මාණය කරගන්නේ අපිමයි. අපේ පින පණ පවානුව තමයි මේ හැම දෙයක්ම භුක්ති විඳින්න ලැබිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉතින් ඒ නිසා අපි ගොඩාක් වෙලාවට අනිත් අයගේ අඩුපාඩුකම් හොයන එක තමයි කරන්නේ. අනිත් අයගේ අඩුපාඩුකම් හොයන්න හොයන්න නරක් වෙන්නේ තමන්ගේ හදවතද හිතද අනුන්ගේ හිතද? මේ කොහේවත් නැති අනුන්ගේ දේවල් හිත හිතා අනේ නරක් කරගෙන තියෙන කාගේ හිතද? බුදු අපේ අපිට තමයි කාර් එකක් ගන්න බැරි අරගොලු කාර් එකකුත් ගෙනල්ලා අපේ මනුස්සයර කිසි වගක් නැහැනේ කිය කියා හිත හිතා නරක් කරගෙන තියෙන කවුද? ඈ අර කොහේවත් ඉන්න කෙනෙක් කාර් එකක් ගෙනල්ලා තියෙන ගියක් දොරක් හදලා තියෙන්නේ. මේ නරක් වෙලා තියෙන කාගේ හිතද? අපේ හිත. එහෙම වෙන්න එපා. දැන් අද දවසේ මේ මුළු ලෝකෙම බෞද්ධයෝ කවුරු ගැනද හිතන්නේ?
කතාවෙන් බුදුහාමුදුරුව ගැන නේද බුදු ගුණ ගැනනේ අද හවස ධර්ම දේශනාවේදී අපේ මාලියද නායක හාමුදුරුව ඔබට මේ බුදු විවරණය පිළිබඳ ලස්සනට දේශුමක් අහන්න පුළුවන් ඒව අහනකොට ශ්‍රවණය කරනකොට හිතේ ඇතිවෙන ලොකු සතුටක් බුදු ගුණ ගැන කියවෙන්නේ එතකොට ඒව අහන්න අහන්න ශ්‍රවණය කරන්න හිතට සතුටක් නේ ඇති වෙන්නේ අනේ බුදුහාමුදුරුව මෙච්චර මෛත්‍රී කරලා තියෙනවා බුදුහාමුදුරුව මෙච්චර දන් දීලා තියෙනවා සීවලි හාමුදුරුව මේ වගේ පරිත්‍යාග කරලා තියෙනවා බුදු ගුණ මෙච්චර තියෙනවා හරි වටිනවා කියලා අපි හිත මොකද්ද වෙන්නේ බුදු ගුණ ගැන හිත හිතා සතුටු වෙනවා මරණාසන්න රෝගියෙකුට මතක් කරලා දෙන්නම හොඳ දේ මොකද්ද මොකද්ද බැංකු පොත් ගැන හොරකම් කරපු එකක් ගැන කරපු නරක වැඩක් ගැන නෑ මරණාසන්න කෙනෙකුට මතක් කරලා දෙන්න හොඳම දේ මොකද්ද ඉතින් මරණාසන්න කෙනෙකුට විතරද ඔක වටින්නේ එහෙනම් නේද බුදු ගුණ ටික මතක් කරලා දුන්නොත් මරණින් මත්තේ ඒකාන්තයෙන්ම කොහෙද යන්නේ සුගතිය යන දුගතියට යන්නේ ඒකට කියන්නේ ආසන්න කර්මය කියලා ආසන්න කුසල කර්මයක් බවට පත් වෙලා කර්ම හතරෙන් එකක් ගරුක ආසන්න ආචින්න කටත්තා ඒ දෙවෙනි කර්මයේ කුසල බවට පත් වෙලා සුගතියට යනවා ඒ වගේ බුදු ගුණ ගැන හිතන්න හිතන්න තමන්ගේ හිතනම් පිරිසුදු වෙන්නේ අනුන්ගේ නරක හිතන්න හිතන්න අපිරිසුදු වෙන්නේ තමන්ගේ හිතනම් තමන්ගේ හිත පිරිසුදු කරගන්න පුළුවන් අනුන්ගේ හොඳ හිතලා අනුන්ගේ හොඳ හිතලා හොඳ කතා කරන්න කරන්න හොඳ හිතන්න හිතන්න පිරිසුදු වෙන්නේ අනුන්ගේ හිත නෙමෙයි කාගේ හිතද තමන්ගේ හිතමයි පින්වත්නි හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක අන් අයගේ නරක හිතන්නවත් කියවන්නවත් පෙළඹෙන්න එපා ඔන්න හදාගන්න දෙවෙනි වැඩපිළිවෙල දැන් තුන්වෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා අවබෝධ කරගත්ත මාර්ගයක් තියෙනවා අන්නේ මාර්ගය මං අනිත් අයට පෙන්නනවා මම අපායට යන මාවත දැනගත්තා ඒ දැනගත්ත මාවත මං අනිත් අයට කියලා දෙනවා ඒක තමයි මම හන්දියක් ගානේ ගියක් ගානේ පන්සලක් ගානේ ගිහිල්ලා බණ කියනවයි කියලා කියන්නේ දැන් මොකද්ද චතුරාර්ය සත්‍ය දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය ඔය සිංහලෙන් කිව්වේ මොකද්ද ඒකේ මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කළහම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඒ වගේම මම අපායට යන මාර්ගයත් කියලා දෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ මම වෙනදටත් කියලා තියෙනෝනේ. අපි ජීවත් වෙලා ඉන්නකොට බර කුසලයටද අකුසලයටද? අකුසලයට බර නම් මෙහෙන් චුත වෙනකොටම වැටෙන්නේ කොහාටද? අපායට. කුසලයට බර නම් සුගතියට. තමන්ගේ වත්තේ තියෙන ගහක් බර වෙලා තියෙන්නේ එහා ගෙදර වහලට නම් තමන්ගේ වත්තේ කියලා කතාවක් නැහැ වැටෙන වෙලාවට වැටෙන්නේ මොන පැත්තටද බර වෙච්ච පැත්තට ආන් ඒ වගේ දැන් තමන්ට තේරෙන්න ඕන මම බර වෙලා තියෙන්නේ මොන පැත්තටද කියලා මෙතන ඉන්න අය දැන් අවුරුදු 30 40 20 25 60 70 වයස් කාණ්ඩවල ඇත්තොනේ ඉන්නේ දැන් ඉතින් ඔබ අවංකවම හදවතින් දැනගන්න පුළුවන් ඔබට ආයේ සාත්‍රයක් අහන්න ඕනි නෑ මම ඇත්තටම බර වෙලා තියෙන්නේ මොන පැත්තටද කියලා දැන් එහෙම බර වෙච්ච පැත්ත නරක් වෙලා පස්සේ සැරියුත් හාමුදුරුවෝ නිසා සුගතියට ගිහිපු කතන්දරයකුත් අපි අහලා තියෙනවා මට ඒ නම නම් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ දනංජානේ අන්න හරිය දනංජානේ කිසිම පිනක් දහමක් කරගත්ත කෙනෙක් නෙමෙයි එකම දවසක් විතරක් සැරියුත් හාමුදුරුවන්ට බත් හැන්දක් දාන හැන්දක් පූජා කළා
දැන් මරණයට ලං වෙලා ලෙඩ ඇඳට වැටිලා දනංජානිට දැන් හතර වටින්ම මැවි මැවි පේනවා ගිනි දැල් මරණාසන්න වෙනකොට ඔබට උනත් ගිනි දැල් පෙනුනොතින් ඔන්න මතක තියාගන්න යන දෙන හරි ගිනි දැල් වලින් කියන්නේ කොහෙද යමන් යමන් මෙහෙ වැඩ තියෙනවා මහා ගෙදර වැඩ තියෙනවා එහෙට එක්කරගෙන යන තැන යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නේ එහෙ ගියාම පරණ යාළුවෝ හම්බෙන්න පුළුවන් මරණාසන්න මොහොතේදී මල් මාලා පේනමන කොහෙද යන්නේ සුගතියකට යන්න පුළුවන් දනංජානි දැනගත දෙයියනේ මට පේන්නෙම මොනවයි කළූ පාට වැහිරිච්ච රූප පේනවා එකපාරට පිච්චිලා යනවා පේනවා එකපාරට සත්තු බිත්තිය දිගේ ඇදි 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 ඇඳ වටේ කරකැවෙනවා ඔන්න මරණාසන්න මොහොතේ පේන දේවල් කකුල දිගේ ඇවිල්ලා බෙල්ල ගාවට එනෝ නිකන් ඇදෙන සත්තු දැන් දනංජානි දන්නො දෙයියනේ කියලා මෙතනින් චුත වුණොත් කොහෙද යන්නේ නිරයට යනවා දනංජානිට සල්ලි තියෙනවා සේවකයන්ට කතා කරලා වහාම ගිහිල්ලා සරියුත් හාඳුරු එක් කරගෙන එන්න සරියුත් හාඳුරු හරි කාරුණිකයිනේ සරියුත් මහරහතන් වහන්සේ වැඩම කළා වැඩි අයින් පස්සේ සරියුත් හාඳුරු බොහොම අමාරුවෙන් බණ කියලා දනංජානිගේ හිත උඩට ගත්තා උඩට කියන්නේ සුගතියටම පිහිටෙව්වා දනංජානි මිය ගියා තවතිසා දිව්‍ය ලෝකේ නිදාගෙන නැකිට්ට වගේ ගිහිල්ලා ඉපදුනා කවුද දන්නේ අපිට ඒ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා නේද පන්සලේ හාමුදුරුවත ඩම්ම ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් සමහරට උන්වහන්සේත් කිව්වොත් එන්න විදියක් නැහැ බණකට යන්න තියෙයි කියලා කියන්න බෑනේ ඒව ෂුවර් නෑ මට වුණත් එහෙමයි මට වුණත් එහෙමයි මැරෙන්නේ ඇන්දට වැටලා ඉන්න වෙලාවට පොඩි හාමුදුරුවෝ තන්නේ ඔන්න මැරලියා වුණ පැත්තට ලීමු කියන්න බෑ එහෙම වෙන්න පුළුවන් අපි මේ කොච්චර බණ කිව්වත් එහෙම වෙන්න පුළුවන් හොඳට මතක තියාගන්න හැබැයි එහෙම නොවන විදිහට හිත හදා ගන්න ඕන ඉතින්න වැටි ඉන්න ඕනේ ඒකයි මම මේ කියන්නේ හදාගන්න වැඩපිළිවෙල මරණාසන්න මොහොත හරි දරුණුයි පින්නතුන හිතන්නේපා සුන්දරයි කියලා ඉතින් මම අපායට යන මාවත හොඳට කියලා දීලා තියෙනවා ඕක තමයි මම ගෙවල් ගන්න කියලා යන්නේ නිවන් දකින්න නම් චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය අපායට යනෝ නම් මෙන්න පාර නේද සතුන් මරන්න හොරකම් කරන්න කාමයේ වර්ධවා හැසිරෙන්න අනුන්ගේ දේවල් පැහැර ගන්න ඔන්න අපායට යන ඕ නෙවෙද කියලා දින්නේ ඕක නෙවෙද විමානවත්තු පේතවත්තු වල තියෙන්නේ මොක තියෙන්නේ ඕක තමයි ගෙවල් ගන්න කියන්නේ ඊළඟට හතර වෙනි එක මම තණ්හාව දුරු කරා ඒ නිසා මට කියනවා මිනිස්සු මොකද්ද වීත තණ්හා කියලා බුදුහාමර කියන තවන මම මොකද්ද වීත තණ්හා තණ්හාව දුරු කළා මම ඔය ඇත්තන්ටත් කියන්නේ අනිත් ඇටට කියන්නේ මොකක් දුරු කරන්නේ කියලා පුළුවන් තරම් ටිකෙන් ටික මොකක් දුරු කරන්නද තණ්හාව දුරු කරන්න මොකද තණ්හාවේ කියන්නේ ආසාවනේ දැන් තමන්ට තියෙන තනතුරක් වුණත් නම්බු නාමයක් වුණත් නිලතලයක් වුණත් තමන් කාලේ එනකොට මොකද්ද කරන්න ඕන ඒව අත්හරින්න ඕන ඒව අත්හරින්න ඕන ඒව බැඳගෙන හිටියොත් මට බෑ දාලා යන්න බෑ කියලා අවසානයේ මොකද වෙන්නේ මිහි පිටම මොකද්ද වෙන්නේ පින්නතුනි ඒක අපහායක් බවට පත් වෙනවා අත්හැරීම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. අපි තුලත් එහෙමයි. දැන් මම මේ පන්සලේ නායකත්වයේ දරනවා කියලා අපවත් වෙනකම්ම සුදුසු පරිපාලන ව්‍යුහයක් හදාන්නේ නැතුව මගේම ඉනේ අතුරු කෑල්ල ගහගෙන හිටියොත් දෙයියනේ කියලා මට ආයෙත් එන්න පුළුවන් ගොඩ උඩ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම මේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මේ අය උපසම්පදාවල ඉක්මනට ලොකු වෙන්නේ කියලා. මොකද මට බණකටවත් අද යන්න විදියක් නැහැ නේ දැනුත් ගිහිල්ලා අනිත් පැත්තට එන්න ඕන මේ වගකීම් කොටස දෙන්න පුළුවන් නම් මං හරි සතුටින් බාර දෙනවා ඒක තමයි සැනසීම අද කිලෝමීටර් 10කට එහා දුරකට පොයකට මට බණකට යන්න බෑ මෙතන මොකද්ද වෙන්නේ මෙතන මොකද්ද වෙන්නේ ඊට පස්සේ කාර්යක්ෂමතාවය නැති වෙන්න පුළුවන් දැන් ස්වාමින් වහන්සේ දෙවනි ස්වාමින් වහන්සේව බණට වඩන්න දුරකට නැමතුමකින් සම්බන්ධ වීමට නොහැකි වීම නිසා මේ බණ මොකද්ද කරන්න ඕනේ මටම දේශනා කරන්න උනා ඔය ඇතුණන් කිය ඒක කොහොම හොඳයි කියලා නේද ඒවටත් අපි ඔලොත් දිලි ඉන්න ඕන මොකද අද කාර්යබහුල දවසක් උන්වහන්සේ ටිකක් දුර ඉන්නේ මාතර ඉතින් වාහනය යවන්න බැරි වුණා මමත් බණකට ගිහිල්ලා මමත් පොරක් වෙලාවේ ඉතින් උන්වහන්සේ එතන බණක් දුරකතන සංවාදයක්වත් නිරත වෙන්න බෑ අවසානයේ 10ක් වෙලා
mama bana kiana sudhanam. Ti wagakim. Ehema nouna nang me daayaka eto taraha wenawa. Annyonnadhara samithi eto taraha wenawa an api bana bahara gatta ape bana kiwwe nathi kiyala. Neida? Ehema ne. Den hawasa bana ne utunoth eith bana kiyana mama. Kavi bana nang kiyanna ba. Mena ona singhalen bana kiyanna puluwa. Kavi bana kiyana eka wenama dakshatahawayak ne. Tieni sama me kiwwe athireka washeen tanhava kiyana eka aashava kiyana eka අත්තරින්න ඕන ටිකෙන් ටික හරි දන් දීමේ දැන් සීවලි හාමුදුරුවෝ ඇතුව අහලා තියෙනව නේද සීවලි හාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුරටපත් උනේ මහා සියක් නමක දන් දීලා නෙවෙයි 500ක් හාමුදුරු වඩම්බල දන් දීලා නෙවෙයි ඒ කියන්නේ මේ අත්හැරීම කියනක මං ඕන කවියකුත් දාලා තියෙනවා කහපාට බෝඩ් එකක් බලන තන පිටේනට ගිහලා ලොකු අකුරෙන් මොන ලියලා ඉස්සර ගේ ඇතුලේ තිබුණේ වැඩක් නෑ ගේ ඇතුලේ තියෙන කොට කීප දෙනෙන් ඇතුලට එන්න මං ඔන්න එළිය මෙල්ලලා තියෙනවා එපා කෙසෙවිත කෝප වන්නට ඈ මැරෙනවා අපි මැරෙනවනේ නේද ඒ ගැන තියෙන්නේ ඒක හරි වටින බණපදයක් මඩියේ මහානායක හම්දරෝ අපිට උගන්වපු වටිනාම මාර්ගෝපදේශයක් ඔයෙල්ලලා තියෙන හොඳට ඉගෙන ගන්න ඒ නිසා සීවලි මහරහතන් වහන්සේ එක්තරා ආත්ම භාවයක කාපු බට්ටික බැලලියක් Taman ජාතක කරපු පැටවු ටික මරාගෙන කන්න හැදුවා කුසගින්න වැඩි තැන කාපු බට්ටික වමාරලා කන්න දුන්නා ඒකේ විපාකේ තමයි මොකක් උනේද සිව්පස ලාභීන් අතර අගතනතුරටපත් උනේ සීවලි හාමුදුරු මොන කැනෑවක හිටියත් දවල් 11:30 වෙනකොට දාන ටික ලැබෙනවා උදේ වෙනකොට දාන ටික ලැබෙනවා හවස 4:05 වෙනකොට ගිලම්පස ටික ලැබෙනවා අපිට එහෙම නැහැ අපිට මගහැරෙන ඕන තරම් අපි ඒක පිළිගන්නවා නමුත් සීවලි මහරහතන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ සිව්පසේම ලැබෙනවා ඉන්න වහලක් ලැබෙනවා වහලක් සහිත ස්ථානයක් ලැබෙනවා සිව්පස කියන්නේ චීවර පිණ්ඩපාත ගිලම්පස සේනාසනනේ නේද උන්වහන්සේට සිවුරු වලින් අඩුපාඩුකම් නැහැ සිවුරු ටික ලැබෙනවා උන්වහන්සේට බෙහෙත් හේත් වලින් අඩුපාඩුකම් නැහැ. නමුත් අනිත් සියලු භික්ෂුන් වහන්සේලාට එහෙම අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ දීමේ ආනිසංස අත්හරින්න පුරුදු වෙන්න ඕන. මේ කාලේ හැමෝටම හරි ආර්ථික අපහසුතා තියෙනවා. ඔය උපන් දින උත්සව තියෙනවා කියලා ගෙවල් වල රුපියල් 10 ගණන් වියදම් කරලා මහා විකාර වැඩ කරනවනේ. කනක් ඇහෙන්න නැහැ. කමන්න නැහැ. ඉතින් ඒවත් තිබුණට. නමුත් ඒව ටිකක් සීමා කරලා ඒවට යන සල්ලි වලින් ගමේ නැත්තම් අහල ගමක හරි අහිංසක ළමෙක් හොයලා අවුරුද්දටම හරියන්න පොට්ටික අරන් දුන්නොත් නරකේ ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ අර විදුහල්පතිතුමියගෙන් හරි විදුහල්පතිතුමාගෙන් හරි අහලා බංකුවක් පෝජ කරොත් ඉස්කෝලේට පන්සලටම දෙන්නේ කියනවා නෙවෙයි මේ රෝහලකට ගිහිල්ලා අපි ඕනතරම් මහජන රෝහල් වලින් බෙහෙත් ගන්න ඕනේ කොච්චර අඩුපාඩුකම්ද කියලා තියෙන්නේ පිච්චිච්ච බලුක් එකක් දාලා දුන්නොත් නරකේ අර භික්ෂු වාටුවට ගියාම මම දැකලා තියෙනවා අනන්ත අප්‍රමාණ ස්වාමින් වහන්සේලාත් මේ ඇඳම් පූජ කරලා තියෙනවා අර පොඩි පොඩි කබඩ් පූජ කරලා තියෙනවා ගිහි ඇත්තොත් දීලා තියෙනවා මාතර බෝධි ආරක්ෂක සභාවෙන් මම හිතන්නේ ගොඩාක් වියදම් කරලා ඒ කටයුතු කරලා තියෙනවා ඒව පිං ඒව විශාල පිං ඒව ලවුඩ් ස්පීකර් වල කියන්නේ නැහැ ඒවා තැන් තැන් වල කිය කියන්නේ නැහැ රූපවාහිනිය වල පෙන්වන්නේ නැහැ ඒක වෙනම දෙයක් නමුත් ඒව මහ පිං කුසල් වැඩන දේවල් ඒ අත්හැරීම පුරුදු වෙන්න තමන්ගේ හිතයි දන්නේ මම මේ කටයුත්ත කළා නේද කියලා පෙරීදා ඕ පළමුදා මම සාමින් වහන්සේ නමකගේ අම්මා කෙනෙක්ගේත් මල්ලි කෙනෙක්ගේත් උපන් දිනේට සහභාගී වුණා මේහා පැත්තේ පන්සලේ උන්න දෙනිය බෝධුරුක් ආරාමේ අපි හත් නමක් වැඩම්මල දාන දීලා උන්වහන්සේ අම්මට 56යි කෑම පැකට් 30 40ක් ගහලා තිබුණා මං ඇහුවා මේ මොකෝ මේ ළමා නිවාස වලට යවන්නේ කිව්වා කොච්චර වටිනවද කොච්චර වටිනවද උපන් දිනේට දැන් වෙන තැනක නම් උපන් දිනේට මොකද කරන්නේ මුළු ගමටම කනක් ඇහෙන නැති කරලා අද කාලේ විශාල මුදලක් වියදම් කරනවා කියලා කියන්නේ අපරාධයක් එක වේලක් කන්න ඔයතෝ ගෙදර කොච්චර මහන්සි වෙනවද කියලා අපි දන්නවා පන්සලේ වැඩ හිටියද අද තියෙන ආර්ථිකය අපි දන්නවා ඒ නිසා තමයි අපි දායකයන්ට කියලා තියෙන්නේ මේ ව්‍යංජන දෙකක් තිබුණත් ඇති ඔය සමහර දන්න කියන දායකයෝ නම් දන්නවා ඇත්තටම ව්‍යංජන දෙක තමයි අපි රහට වළඳන්නේ
එවුනාට ගොඩක් අය මොකද කරන්න? නිකන් අනවශ්‍ය වේදා. මේ වෙලාව එපා. ඒව පහු වෙලා ඒ පින්කම් කරන්න පුළුවන්. ඒකයි අපි වෙසක් පින්කම් මාලාවත් කෙටි කරලා දැම්මේ. වේදම් කපා හරින්න. මේ වෙලාවේ ඔබ සුරක්ෂිත වුණොත් තමයි පන්සලත් ගමත් සමාජයත් රැකෙන්නේ. ඉතින් ඒ නිසා අත්හැරීම කියන එක කොහොම කොහොම හරි ටිකෙන් ටික ටික හරි පුරුදු වෙන්න පින්නතුනි. ඒක ජීවිතයට සසරට හරි වටිනවා. පස්වෙනි එක තමයි අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් අවුස්ස ගන්න එපා. බුදුහාරෝ දේශනා කරනවා මේ අඳුන ගන්න අරමුණ. අරමුණ අඳුන ගත්තට පස්සේ කෙලෙස් අවුස්ස ගන්න යන්න එපා. ඒ හැම අරමුණකම අනිත්‍ය බව වටහා ගන්න. ඒ හැම අරමුණකම අනිත්‍ය බව වටහා ගන්න. දැන් සමහරුන්ට කවුරු හරි hina වුණොත් ඊට පහවදාත් බලනෝ ඒක වැරදි විදියට. තමන්ගේ පෞල් ජීවිතෙත් මොකක් වෙනවද? පෞල් ජීවිතෙත් මොකක් වෙනවද අන්තිමට? ඒකත් නැති කරගන්නවා. ඔය දුරකතනේම ගන්නකෝ. ඔය දුරකතනේම තියෙනනේ Facebook කියලා එකක්. මුහුණු පොත කියලා එකක්. මමත් මුහුණු පොතක් පාවිච්චි කරනවා. ඒක හොඳට චෙක් කරලා බලන්න පුළුවන්. හැම තැනම තියෙන්නේ මොනවද ඒකේ? ධර්මයට අදාළ දෙයක් විතරයි. හිත අවුස්සන්නත් පුළුවන්. ඕකේ හිත නිවන්නත් පුළුවන්. ඒකෙන් අපි පාවිච්චි කරන්නේ හිත නිවෙන පැතිකඩ. නමුත් ඕකේ වැඩිම තියෙන්නේ මොනවයි? හිත නිවනේවද හිත අවුස්සනේවද? බුදුවම්මේ ඒකේ කියන දේවල්, ඒක කරන දේවල් දැක්කොත් නිතරම කරන්නේ මොකද්ද? හිත අවුස්සන එකක්මයි. ඒ ඇවිස්සෙන ඇවිස්සිල්ලට රැවටුනොත් මුළු ජීවිතේම මොකද්ද වෙන්නේ? වන්දි ගෙවන්න වෙනවා. එහෙම ඒව නැද්ද? බෙල්ල කොහෙවත් කඳ කොහෙවත් හම්බුන්නේ නැද්ද පහුගිය කාලේ? මට මතක නැහැ පොලිස් නිලධාරියෙක්ද කොහෙද සම්බන්ධ වුනේ. බෙල්ල කොහෙවත් කඳ කොහෙවත් අවුරුදු 60-70 වෙච්ච අයගෙත් පෞල් ජීවිත දෙදරල ගිහිල්ලා නැද්ද? තියෙනවා. ලස්සන පෞල් ජීවිත අන්තිමට මොකක් වෙනවද? මේ මූණ පොත හරහා නිකන් නිස්කාරණේ විනාශ වෙනවා. ඕකේ තියෙනවනේ ධර්මයේ සර්ච් කරලා බලන්නකෝ. ත්‍රිපිටකයේ තියෙනවනේ. මේ මම මේ වීඩියෝ කරනේවත් අද රාත්‍රියට විසිරුවා හරිනව අන්තර්ජාලේ. ඒව බලන්නේ නැහැ. ඒව බැලුවට වැඩක් නැහැ. එහෙම හිතන් ඉන්නේ. එක එක්කෙනා ගැන කොච්චර විවේචනය කරගන්නවද? පැත්තක ඉන්න මේ රජයන් ගැන හරි මොනවාගේ හරි ගැන හිත හිතා අපි අපායට යන පාරනේ කපා ගන්න. ওই මුහුණු පොතේ වැඩිම තියෙන්නේ අපායට යන පාර කපා ගන්න දේවල්. හරිම සෝචනීයයි. එහෙම වෙන්න එපා මගේ පින්වත්නි. අඳුන ගත්ත අරමුණක අනිත්‍ය බව හොඳට තේරුම් ගන්න. බුදුහාමුදුරුවන්ගේ ළඟ අතින් අල්ලගෙන ආවනේ නන්ද කුමාරයා. කවුරු ඉල්ලලා යාවේ? මොනව ඉල්ලලා නන්ද කුමාරයා ආවේ? විවාහ වෙච්ච බිරිඳට වඩා ලස්සන අය ඉන්නවයි කියලා තමයි බුදුහාමුදුරුවෝ එක් කරගෙන ආවේ. 이르දියෙන් දෙපැත්තෙන් දෙන්නෙක් මවලා පෙන්නවා. ටිකෙන් ටික ටිකෙන් ටික ඒ දෙන්නගේ ශරීරෙ මොකක් වුණාද මගේ පින්වත්නි? මේ දිග කතාවක් කිටි කරන්නේ මොකක් වුණාද? ඈ වැහිරිලා ගියා. හරියට මොකක් වගේද? කෙහෙල් පඳුරක තියෙන පනඩල් වගේ වැහිරිලා යන ස්වභාවයටම දැක්කා. බුදු අපේ නන්ද කුමාරයා මොකද්ද කිව්වේ? අද විවාහ වෙච්ච එකත් මට නම් එපෝ කියලා ඒ වෙලාවේ මොකද්ද වුනේ? පැවිදි වුණා. අඳුර ගත්ත අරමුණ මොකක් වුණාද? අනිත්‍ය අවබෝධ කරා. අපි සිවුරේ රැඳෙන්න මේ දහම අපිට හරි වටිනවා. මේ දහම ගැන හිතනකොට අපිට සිවුර තව තවත් රඳා ගන්න ජීවිතේ තුල සංසාර ගමන තුල අපගේ හිත ශක්තිමත් වෙනවා. ඒ බුදු පියාණන් වහන්සේ දෙසෝ මග තව තව අපිට අවබෝධ වෙනකොට. ඒක එහෙමයි. ඒ නිසා ඔබත් ලෝකේ කවුරු මොනවා කිව්වත් ඔය ඇවිස්සෙන හිත පුළුවන් තරම් සංවර කරගන්න මගේ පින්වත්නි. අවුස්ස ගන්න එපා. අවුස්සගෙන එකට ප්‍රතිචාර දක්වලා අපායට යන මග කපා ගන්න එපා. නිවනට යන මග සකස් කර ගන්න. එහෙමනම් අද මදු පින්ඩික සූත්‍රය අරමුණු කරගෙන මා ඔබට දේශනා කළේ ජීවිතය හදා ගන්න මොකද්ද? වැඩපිළිවෙල. කාරණා කීයද? කාරණා පහයි. මේ කාරණා පහ ඔස්සේ ඔබ ලබපු මේ ජීවිතය හදාගෙන සුගතියට යනවද? එහෙම නැත්නම්
ජීවිතය හදාගන්නේ නැතුව ජීවිතේ විනාශ කරගෙන දුගතියකට යනවද? තීරණය ඔබට බාරයි. බණ අවසానයි. තෙරුවන් සරණයි.